පෝවන් ඔබ ස්වාධන ූපානී සවස හය යිතිය ප්‍රධානපුත්විකාශයක් සමකායේ අදත් මුලින් අවදධානය දවසේ ප්‍රධාන පවෘත්තිය සිරස් තල වෙත. නාාකොටික් ලොක්කෝ කුඩුත් එක්කම කොටු වෙද්දී කුඩු කිලෝ හත් සියකුත් නාකොටික් ගවඩාවේ. කොරෝ නාවෙන් ලෝක ආර්ථිකේට ඇති කළ කම්පනින් අපේ ශ්‍රම බලකාය ආරක්‍ෂා කරගත් හැටි ජනපති ලොවට කියයි! වැලිකට හිරකෙදර කොරෝණා රෝගයා නිසා වටේම හිරගෙවල් අමුත්තන්ට වැසේ. කොරෝනාවෙන් අපහසුවට පත් ජනතාවට දුන් කිසිදු සහනයක් නැවත අයකරගන්නේම නෑ! බැසිල් සහතිකෙන්ම කියයි. රුබෙල්ලත් සරම්පත් තුරන් කිරීමේ ගෞරවය ලෝක සෞකය ලංකාවට හිමිකරදේ. කොළපාටයේ අයිතිය අපේ! සජිත්ලා ඒක අවභාවිත කරනවා. එජාප ලේකම් අකිලගින් බැකෝට පැමිණිල්ලා. ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනතාවට දුන්න දේවල් මමත් දෙනවා. සජිත් තවත් කතාවක් කියයි. බ්‍රසීල ජනපතිටක් කොරෝනාව හැදෙද්දී ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයනුත් ඉවප්ේ. ් නිසා ගෝලිය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් හා කම්පනෙන් අප ගේ ස්ත්‍රම්භ බලකාය අරක්ෂාකර ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ බව ජනාධිපති ගෝටාපය රාජපක්ෂමතිතුමා පවසෙනවා. විදෙස් රැකයා අහිමිවීමෙන් පනහානිය නොතකා ජීවිත ආරක්ෂාවට මුල්තැන දුන් බවද ජනාධිපතිතුමා සඳහන්කරවා. ජාතන්තර කම්කරු සංවිධානය ගෝලිය සමළුව අන්තරජාල තාක්ෂණ ඔසේ අමතමෙනුයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. වත්මන් ලෝකය මුහුණ දෙන ප්‍රබලතම මා්‍යප අර්බුදේ කොVID-19 මකින් නිර්මාණය කර ඇති බවද ජොනාතිපත්තුමා සඳහන් කළලා. ශ්‍රලංකාවේ ශ්‍රම බලකාය මලියේන අටයි දශමහයක්. ඉන් මිියන තුනයි දශම පහකට ආසන්න පිරිසක් පෞද්ගලිකාංශයේ සේවය කරනවා.COොවිD පැතිරීම ආරම්භූ කාලේ රජය හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවරමකින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවර්්‍යූ බව ජනාතිපත්තුමා පෙන් වාදුන්නා. වඩත් පීඩාවට පත්ස්ඇන්්‍රக்காාවල නිර්තුුවන් සඳහා රුපැල් පහස බගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රධානය කිරීම ඉන් ප්‍රමුකතාව ගන්නවා. දෛනික වැටු පලබන සියලු සේවකැන්සේම පෙරපාසල් ගුරூරුන් සහ, ස්වන්්‍රකාවල නිර්තුුවන් වැනි අවධනමට පත් පාශவு இන්ආවනෙවනා. ගුවන් ගමන් වාරණ පනවා තිබියදී පවා විදේශන් හි සිට ශ්‍රී ලංකිකයන් පහලුස් දහසකට අසන්න පිරිසක් නැවත දිවෙන්ට ගෙන්වා ගත්තා. රජයේ අරබඩ වයේ සිල් හතිනා ගේචිී විතා රක්ෂාවයි. ෝන්ට යලිත් එමරටවලට නොගොස්, දේශේෂම වල්ද පලට දායකීම අවස්ථාව නිර්මාණී ඇති බවද ජනාතිපත්තුමා පෙන් වාතුண்டා. வேසනකාරී ළමාශම වද පළ වසර දෙදහස් විසි දෙකවඩවිට තුරන් කිරීමට ශ්‍රීලංකාව පොරොந்து වීතිබෙනවා. ඒ සඳහා කම්කරු දෙපර්ත්මේන්තුට ලැබෙන පැම්ණිල්ලි ඇඳල් නීතිය සමය තුළ පවා විමර්ෂණය කළ මවයි ජනාතිපත්තුමා පැවසුවේ. සෑම් රටකටම සය වැඩ ලෝක යෝக்கி පරිතිලෙස පෙල්කස්වීමටත්? අරක්ෂාකාරී සහ ශක්තිමත්ලෙස නැගී සිටීමටත් මෙම වස්ථාව උපකාරී වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවද ජනාතිපත්තුමා මෙහිදී සඳහන් කළා. දිවනයේ සේල්ම බඳනාගාර අමුත්තන් සඳහා අදසිට වසා දැමීමට තීරණය කෙරුණා. මෙ අතර මෙරට කොරවුණ ආසාධතිනි සංඛ්‍යාව දෙදහස් අනුත්තුන දක්වා ඉයළගියා. වැලිට බඳනා කාර වැදපියකුට කොරා ආසාත්දැනවීමත් සමක වැලිකට බඳනාකාරය අමුත්තන් සඳහා ඊඒසිට වසාදමුණ. එම සිද්ධිහතාදාලවයි දිවේ සියලුම බඳකාර අමුත්තන් සඳහා අද සිට වසා දෙමමට තීරණ කෙරුණේ. වැලිකට බඳධනාකාරේක සයා සූහය දෙෙකු, පුුණනාන නිරෝදහයින ධ්‍යස්ථන රජමුකර තිබෙනවා. බන්දනාාර නිල දහරින් හද දෙනෙකුද දෙෙර දහිනට යො කෙරුණ. වැිකට බධනාකාරයෙන් හඳුනාගත් කොරුණ ආසාධිතයා කන්දකාඩු පුනරත්තාපන මධ්‍යස්ථානයේ සිට බන්ධනාකාරයට යොමුකළ පුදගලෙකු බැවින් කන්දකකාඩු මධ්‍යස්ථානයේ සිටින සියලු දෙනා PCRCR පරිීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍යංශපියවර කෙනති බෙනවා. කොරුණා අෛරසිය ආසාධිත වූ නවික හමුදා සාමාජිකයන් අවසේ පස් දෙනාගෙන් අට සය අනු දෙදෙනෙකු බෙවන විට පූර්ණ සුවල බාතිබෙනවා. යනූ මේ වන විටරෝහ ගතව ප්‍රතිකාරල බන්නේ නවික හමුදා සාමාජිකන් දහතුන් දෙෙකු පමයි. බෙරට කොවි ඩාසා ධතයන් සංකඛාව දෙදහස් අනූ තුන දක්වා ඉහරයක්දී සුවයේ ලැබූ සංක්‍යාව එක් දහස් නවස හටහතක් යනු ප්‍රතිකා ලබමින් සිරින්නේ ආසා ධ්‍යන් එකසය පහළොස් දෙනෙකු පමණයි. වෛද්‍යධික්ෂණයට තේ පසුන රෝගින් සංඛාව පනස්හයක්. බ්‍යතර දිල්ලිය සිරිව සිට ශ්‍රීලාංකිකයන් විසි් දෙදෙනෙකු ඉන්දිය ගහන්සේවේට අය්‍යානයකින් අද දිවේ නට පැමිනිියා PCR පරීක්ෂණ වල නතුරව ඔවුන්ඩ නිරෝ ධහන අධ්‍යස්ථාන වෙත යො කෙරුණු ෙරට වැකයාාවල නිරතව සිටි ඉන්දිය ජාතිකන් එකසේ පනස්තුන් දෙෙනෙකුද ඉන්දිය ගුවන්සේවට අයත් විශේෂ ගුව්‍යානයකින් අද පෙරවරුවේ ඉන්දයා වෙත පිටත් කර හැරයා. බ්‍යතර කොVවිD-19 වෙසනේ වැලක්වීමේ ක්‍රියාකරකම් ශක්තිමත්කිරීම සඳහා ජපානන් ශ්‍රී ලංකාවට රොපියල්මිලියන එක්දහස්තුන්සේ හැටක් ප්‍රධාන කරති වෙනවා. MRIයි සහසටස්කෑන යන්ත්‍ර ඇතුළු නවීන වෛද්‍ය උපකරණ සම්පාධනය වෙනුවෙන් ජපාන ව්‍යාප්‍රතින් නොවන ප්‍රධාන අධහර කරම යටතෙයි මේ සිදු කර ඇත්තේ. එසදහ අදාළහ මරු පත්‍රවලට, උද අමත්‍යංශීදී අත්සන් කෙරුණා. අමාත්‍යංෂ ලේකම් එස්සා රාටිගල හා ශ්‍රීලක් කවිී ජපානතානාපති සුගයාාම අකිරායන මහත්තවරන් ඊට අත්සන් තබුවා. මෙත්‍ර බ්‍රසිීලච්ජනාධපති ජ්‍යයාර් බොලල්සිෙනනරෝ කොවිද් ආසාධතයෙු භවතයතාහවර වුණා. එකොයිට් පරීක්ෂණ හතරකට මොනදමෙන් අනතුරවායි. ්‍රසිීලේ කොවිට මරණ සං්‍යාව හැට් හයදහස ඉක්නවත්ඒ වරසේ එතරම් භයනක නැතැ නිතරම ප්‍රකාශ කළ බ්‍රසීල ජනාතිපතිවරයා ජනතාවගේ උදහසට ලකුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පවා නොතකමින් පොදු ස්ථානවෙල්ල මොකආවරණ පැලඳීම ප්‍රතික්ෂප කිරීමණ ක්‍රියාතුළින් ඔහ මෙ අවධනම අවතක්සේරු කිරීමට කටයතු කලා වි 19 හෙවත් නොව කරෝණා වෛරස මෙවැනිට ලෝපුරා එ කෝටි දහනම ලක්ෂ හැත්තේ නම දහස් හයිස තිස් පස්තෙනකුට ආසාධනය ීතිබෙනවා. සුවේ ලබා ඇති රෝකින්න් සංක්‍යාව හැට් නම ලක්ෂ විසිතුන් දහස් නමී ඇත්තේ පපහ. වෛරස ආසාධන හේතුවෙන් මරනණ පලක්ෂ හතලි සදහස්තුන්ේ දහනමක්වාර්තාබනවා රටවල් හාස්වම් පාලන ප්‍රදේශ දෙසිේ දහතුනක වෛරසේ ව්‍යපත වී ඇතිපවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ො වරසේ ව්‍යාපතිය වේගවත්වීමත් සමක කෙන්්‍යාවේ සියලු පාසල් ලබන ජනවාරිඇතික් වසාදමීමට එට රජතීරණය කලා. දැඩී සෞකඛෙන් නීතිීන්ට යත්තුව විශවවිද්‍යාල පමණක් විවෘතවබීමටයි තිරණෙන වීඇත. මෙබ නුවර අද මධිම රාත්‍රේ සිත සති හයක කාලයක් පුරාවට වසාදබීමටකත් තීරණත් සමඟ නගර අතර සීමවන්නේ ආරක්ෂාව දැඩිකර තිබෙනවා. නීති කඩකරන්නට ුස්ට්‍රලියයා තුළ එකොළොස් දහසක දඩයක් හා සයමසක සිරදනුව මක්නණියමුණු ඇති. නිවෝක් කෙලිෆෝනයා සහ ටෙක්ෂස් ප්‍රාන්තවල තිනෙන් දිනවාර්තාාවන ආසාධිතන්ගේ සංඛ්‍යාව, තවදුරටත් දරගත නොහැකි බවයි අඇමරිකා සෞඛ්‍ය අංශ පවසන්නේ ඒ ඒතිනේදී පමනක් ඇමෙරිකාාවෙන් වාාර්තාාවූ නව සාධිතන්ගේ සංඛ්‍යාව, පනස් පන්දහස් හාරසි හතලස් දෙක. එරට මුළු ආසාධිත සං්‍යාව, තිස් ලක්ෂ අනුහදහස් හයිසය අසූ හතරක් ලෙසයි සටහන්වන්නේ. ගත වූ පැෑ විසි හතර තුළ ඉන්ති්‍යාවෙන් වාර්තාාවූ නව ආසාධතෙන් සංඛ්‍යාව, විසිදහස එක්ම වූවා. යටට මුළු ආසාධිත සංඛ්‍යාව ලක්ෂ හත ඉක්මවා ඇති අතුර මරණ සං්‍යාාව විසිහයි දහස් පනස්තුනාක්. පසුගේ දෙෙසම්බර් මාසි චිීනේ වූහන්න්නගරෙන් ෛරස ්‍යපතිය ඇරමීමට පෙරසිටම වරසය ලෝතුළ පැවැති බව සක්ෂි හම වී ඇැයි ඔක්ස්පට් සරසවයේ මහාචාරවරය පවසෙනවා. ස්පානිය ඉතාලිය හා බ්‍රසීලේ මල්ලපතරවේ බැහැකිෙන ටැන්කිවල ගර ලබපු ජසසාම්පලවලින් සොයාගත් කොරුණණාව වෛරසේ ක්ෂි ඒත හොඳම නිදසුන බවද ඔහු පසනවා. වෛරසේට හිතකර තත්වයන් වන අධි ජනගණය දේශ කන විපාරයාස සහ. මිනිස්සුන් සත්ව ආහාර පරිපෝජනය සඳහා වඩත් නැබුරුව මයන කරණ පවතිනතුරු වෛරසේ අවකාශයේ පවතින පවයි වි්‍යාචින් පවසන්නේ. අරගොඩ ගත් පොලිස් මද්‍රවේ නාශික කාරයශය නිලතාරී ජත්‍යන්තර මුහදේදී, ජාතියන්තර මද්‍රවවේ ජාවාරම්කරුවන් සමග සමතකම් පවත්තුවන් ඕුන්ගේ මද්‍රව්‍ය තෝක ලපාගෙන ඇති බව අධිකරණ හමුවේ අද හෙළි වනා. එක්කයිකු ලගතිබී ව්‍යාජ මුදල් නොටු හමීමත් සමක ඔවුන් එම ජාවාරම්බලටද සම්බන්ධ දැයි, පරීක්ෂණ සිදුකරන බව අධිකරණය හමුුවේ ප්‍රකාශ වනා. පොලිස් මද්‍රවේ නාශක කාරංශයේ ගබදාාකාමරේ හෙරොයින් කිලෝග්‍රෑම් හත්සයක් පමණ පවතින බවටද විමර්ශනවදිී තොරතුර හෙිය ඇැයි අ අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිරණයට දැනම්දුන්නා ස පලමන අත් රගටත් පොලස් මද්‍ර නාශක කාරයක්ංෂී නිල හරින් දොස් දෙනා කොලබ ප්‍රධහඳ මහහිස් ්‍රාත්්පත අදීදිරි පත් කලා. ඒ අිකරන ියෝගමත පරද පරක්ෂණ දෙපර්තම තු හර රද ග කියන කළ ප්‍රශ්ණ කිරම් වලින් අ තුபයි. පැමිල්ල වෙනුව කරුණ දක රජ ිය ල්සි නල් ලිප පිරිස් මහතාකයාසිට සිද්ධිය පිළිබද තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව. එයනුව සැකරවන් ලබන විසේක්වනිතා දක්වා රක්ෂිත බන්ධනා රගත කෙරුණ. සිදිය න්දය ගම ප්‍රදේශේදී අද අලම අතරගුවටකත් පොලස් කොස්තාපල් වයා ලබන දාහතරමනදාතෙක් රදවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරනය අවසර ලබා දුන්න. ඒ කඩවත පොලිසි මගින් අතරංගුවට ගැනු පොලස් පරේක්ෂක ව සන්තකුමාරයාන් අයගෙන්ද රහස් පොලසිය අධිරනයෝග මතරදවාගෙන ප්‍රශ්ණ කරමින් සිටිනවා. දෙෙලප පේරිස් මහතා අධිරනය හමබේ දුුවට අත් ප්‍රකාශ කලේ මෙම පොලස් නිලදහරින් මද්‍රපය තොග සය නිවෙස්සලහා ස්කෝප බෝග හන වල තබාකින ජාවාරාම් කර ඇති බවයි. ්‍යන්ත මද්‍රව චාවාරම්කරුවන් ේති විරෝධහි ගිියා විචවාරන්ද සිදු කරන බැවින් සකකරුවන් හරහා මෙරට අපරාධකරුවන් අතට ගිනි අවි ගලා ආවේදයන්න පිබඳ පරීක්ෂණද සිදුකරන බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙම සිද්ධිය දසබන හා එකොස්වැනි සැකාර පොලිස් කොස්ථාපල්වරුන් සතුවතිබි රොපියල් පන්දහසේ ්‍යාජ නෝට්ු තිස් දෙකක් ස්වා කෙනතිබෙනවා යනුව ඔවන් ්‍යාජ මුදල් නෝට්ටු චාවාරමට සම්බන්ධ දෙැයි විවර්ශණ සිදුක කරන බවද අතෙේක සොිසිට ජෙනරල්වරේ ප්‍රකාශ ක දඩඟගයි පසුවන පොලස් පරිීක්ෂකවරයාගේ පෞද්ගලික ලොකරේතිබී කොකෙන් මික්‍රෑම් තුන්සියානුවක් හෙරයි මත්කුඩු ක්‍රෑම් දොලහයිදශම දෙකයි දෙකක් ගජාග්‍රෑම් හතරක් සහ ටීපන සයි ජීව උන්ඩස්වාකෙන තිබෙනවා සිදධිය හත්වෙනනි සැකරු නේති විරෝධී මද්‍රවචාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂක සය හැත්තාවවකට අධකමුදලක් වේකර කොට්ටාව අධවගේ මාර්ගටාසන්නේ ඉඩම් දෙකක් මිලතිීක නැති බවටද අධිකර නිහමුවේ කරුණු හැරිබුණ මද්‍රව ශක කාරයංශයේ ස්ථානාධිපතිවරයා ලබාදුන් තොරතුරකටනුව එහි නඩු ගබඩාකාමරේ හෙරුවයින් කිලෝක්‍රෑම් හත්සයක් පමණ පවතින බවට හෙළි වූ බැවින් ඒ මුද්‍රා හැබූ බවයි මෙහි විමර්ශණ සිදුකරන අපරාධ පරිීක්ෂණ පපාර්තමේන්ටවේ පොලිස අධිකාරි බෙරිල් රංචන් ලමහඒවා මහතා පැවසුවේ. පොිස් මද්‍රවවි නාශක කාර්්‍යංශයේ දහට දෙනෙකු බෙවන් විට අත්තරංගුවට ගෙනැතිබෙනවා. සිවිල් පුදකලයන් තුන් දෙනකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තරංගුවට ගැනා. ලි ද්‍ර ශකකාරයයක්ක්ෂයට අනයුක්ත මෙම නිලදහරින් මෙරත මහපරිමමාන මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් එම ජාවාරම් සිදුකර ඇති බවටයි චෝදනා එල්වී ඇත්ති. එකුත් දොළ සොනදා මිනුවන්ගොඩදී හෙරුවන් ග්‍රෑම් පහක් ලගතාගෙන සිට බව කියීමින් ටයිල් ව්‍යපාරිකයකු අත්තනංගුවට ගෙනතිබුණ. හුගේ ගෙනු ේරුපියාල් කෝටි දාහයකම දෙලක් දින දහයක් පහළවත් අතර කාලයක් තුළ ලැබී තිබීම සම්බන්ධයෙන් සිදුකළ විවරශණයේදී මෙම සිද්ධියට සම්බන්ධ පොිස් නිලදහරින් පිළිබඳ කරුණු හෙිබුණ. සකකාර පොලිස් නිලදහරින්, හැරයින් ජවාරෙන් පාකත් මුදල් හාදපළ පිළබඳ තොරොතුරද බෙවන විට හෙළිවති බෙනවා. ඒයේ සහ අද දිනේ අතරංගලට කත් පොලස් නිලධහරින්ගෙන්ද ජවාරම පිළිබඳ තව දුරටත් තොරතුරු හෙළික ගීමට හැකිබනු ඇති. මෙ අතර පොලි මද්‍රභ නාශක කාර්යයක්ක්ෂය මකින් සිදුකිරීමට නියමිත වැටලින් පිළිබඳ ොතුර. එහි ඇතැම් නිලදහරින් මහපරිමාන කොඩු ජාවාරම්කාර වෙලේ සුදා නැත්තාට ලබාදීම සිද්ධයක් පිළිබඳ ොතුරු කොළඹ මහදිකරණය හබේ අද ෙළිබුණ. වැලිකද බඳධනාකාර සිද්ධහට අදාල නඩුවේදී සාක්ෂිද දෙමින් පොලස් මද්‍රභ නාශක කාරර්යක්ංක්ෂේ හිට ප අධ්‍යක්ෂවරයෙකු මෙන්ම වැඩ තහනට ලක්වසිටින නියෝච්ච පොලිස්පතිවරෙකු වන නාලකද සිල්ලවා මහතායි මේ බව පැවසුවේ. හ තබදුරටත්ක කියයා සිටේ මද්‍රව වැටලින් ොරතු ලබාදීම සබන්ධයෙන් අරු පෙර නැති ොලිස් ොස් ාපල් රක, පොලස් රිරක්ෂ නි ල් ංග චී ැතුරු නිලධහරින් කണඩාීමක් මගින් අත්තරංගුවට ගෙනනැතිබූ බවයි. අරුණ පෙරරාහ වෙලේ සුදා අතරැඇති වූ සංවාධව ටදාල හඬ පටේද ස්වා ගෙනනතිබූ බවයි නාලකද සිල්ල බහතා වැඩිදුරටත් කියයා සිටියේ. රෝ ව්‍යසනය සමේ ලබාදුන් රපාය පන්දහසය දීමනා ඇතුරු සහන ජනකාාවගේෙන් නැවත අයකර ගැනීමට කිසේත් සදදාන නැතිබව ශ්‍රීලංකා පපුදුජාන පෙරමුණේ නිර්මාතෘු එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. නෙළුමාවත පක්ෂකායාලි පැවති මාධ්‍ය හමුවකදේ ඒ මහතා ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රචාරගෙනයන එක්සත් ජාතික පක්ෂයට එවැනි පුරුද්දක්තිබුණද තම රජ්‍ය සෑම් අවස්ථාවකම ජනතාව වළුවෙන් තීන්දුු තීරෙන ගන්නා බවයි. ම් පැලිව කියනවා සමුෘද්ධේ. ලාබි නීටපුකගටයට සමුෘදධියය ඉතරන් එවෙයි පන්දාත් සමුෘදියත් දෙකම හම්බුඩ. ඊට අමතරව වක්ගඩු දීමනා වැඩිසිටිදීමනා ආබාධිදීමනා වගේ දීමනත් එක්ක සමාරුන්ට විසිතා විසතුන්දස් පංසීය වගේ මුදලකුදු ලැබුණා ඒ මාස දෙකේ දීමනාව සියලු දෙනාටම ලැබිල තියෙනනවා ඒක සාතික වෙනවා. ඉතිං ඒකා ඒකරගන්න පුරුද්ධ තියෙන්නේ එක්සත් ජාති පක්ෂත ඇ අපේ ආණඩුවෙන් නං අයයිකරගන්න. අපව ඉන්නවනම් ඒකටලත් අපි දෙන්න සූදදානමිටේ. පහුල්ලින් පනස්ථම ලක්ෂයයි ොට අපි හැත්ත ලක්ෂ කර දීල තියෙනවා ඒ ගැන අනු පහුල්වලටත් දුන්න. කොරෝණ අරබුදය පැමිණියද අපනෑන ආර්ථිකය සාර්ථක කරගත් අයරුද ඒ මහතා මෙහිදී පැහැදිලි කලා අපි ජූණමහන්සේ ඇමරිකාන් ඩොල්ර් මිලියන නමසය පණහට අපනයනය කරන්න අපි හැකිවෙලා තියෙනු මේක ඉතාම ලොකු ජය ක්‍රහණයක් අපි අප්‍රේල් මාස මික දෙසය පනහට බැහැලතිවුණේ ඒයන්න මේක යුට නගන්නෙේ වී. එකක් කැටියට ඉහල මට්ටවකට යිල් තියෙනවා මැතිවරණය වෙනවෙන ඒවට වඩා මේ ජනතාව තීන්දු කර යුත්තේ මේ කොවින් වුවදුරින් මේ රට සා රටේ ජනතාව බේරා ගැත්ත රජයට එ ඉදිරි කටයුතු කනීමට අවශ්‍යක්තිය ලබා දෙන්න මේ රටේ ආර්ථික සම්පූර්ණය වනාශකර බල තියනවාව ජාතික ආරක්ෂාව කුඩු හා ආතාලය වැනි දේවල්වලින් මේ රටේ විශාලවශයෙන් මුහුණ දෙන තරජන දැනග නීටිය. ඒවට අපි මූුණ දෙන්න ජනාධිපත්තුමත් අගමැත්තුමත් රජයත් සූදානං වනා නමුත් මේ කොවින් වුව දුර අපි සූදානක් වෙච්ච දෙයන් නෙවේ. මැතිවරණ නීති සේට සේයක් පිළිපදින ලෙස අපේක්ෂකයන්ට හා ආධාරකරුවන්ට බැසිල් රජපක්ෂ මහතා මෙහිදී දැනුම් දුන්නා. සන්ධානයක් හැටියට අපි අපේ සියලුම අපේක්ෂකින්ටත් අපේක්ෂකින්ගේ. නියෝජදීන්ටත් අපි කියනවා මැතිවරණ නීතිවීතිවලට අනුකුහුලව ඒවගේම ජනාධිපත්තුමාගේ ආදර්ශමත් කටයුතු අනුගමනය කරමින් මැතිවරණ කොමිසම ඒ නීතිවලටත් අනිත් එක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මැත්තුමා ඒ ඇන්නේ සෞඛ්‍ය නිරෝධන පනතය අයටතේ පනවන නීතිවල්ටත් ගරු කරමින් මේ මැතිවරණය කරන්න. දහ නවන විවස්ථා සංශෝධනය වෙනස් කර ජනතාවට වග කියන නව විවස්ථාවක් ලබාදීමට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙසයි. ඒ මහතා ඉල්ලා සිටියේ ජනතාවගේ සුපසිද්ධිය සඳහා හොඳ විවස්ථාවක් අදන්න පැදිලි බලයත් දෙන්න. නැත්තං එක කෙනාගේ ආත්කොලු බවට නැත්තන් ඒ අපි පලාාණ ඇපකාරව වෙනවා අන්තිමට ්‍යවස්ථාවදන්න ගෙහිල්ලා. ඒහන්ද. ඒ පෙන්වා නිධහනම්විින්ද වි්‍යවස්ථාව කියනවල තන්තිපට දැන් වක්කියම ගන්න කෙනෙක් නැහ. අන්තිපයේත් විවිත සංශෝතන කර ආණටුකරම විවස්ථාවයටතේ ජනාති පෙත්තුමා බැදිිලයි. යනවා සාදාධන්නා නිදහස් මැතිරුුණේ පැත්වීමට අවශ්‍ය පරිසරය හරිගස්සල දෙන්නේ තුමා ඒ ගැන මැතිවන්න කොවිස්ම කර විජුව සාකච්ඡා කරලා උුන්ට හැදිලිව කියලා දයනවා ඒ අවශ්‍ය ඕනම සයෝගයක් දෙන්න කියලා. ඒ අතර පිල්ලෙනවා.ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධානම දේ තමයි චන්දය. නිසා සියලු දෙනාම ඉල්ල ජන්දී පාවිච්චි කරලලා තමුන්ගේ යුතුකම ස්ට කරන්න. රුබෙල්ලා සහ සරම්පරෝකය තුරන් කළ ප්‍රථම කලාපී රටවල් දෙක අතරට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව ලෝක සෞඛසක් විධානය පවසෙනවා. ඊසානදික ආසියක් කලාපය රටවල් අතුරින් මෙම රෝක දෙක තුරන් කළ අනෙක් රටවන්නේ මාලදිවෙනයි වසර තුනක් තුළ රුබෙල්ලා සහ සරම්පරෝගයකු හම වයි නැතිනම්. එමරට මෙම රෝගතුරන් කළ වටක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්න. ශ්‍රී ලංකාවෙන් අවසන් වරට රුබෙල්ලා රෝගෙකු හම වී ඇත්තේ දෙදහස් දාහත වසරේ මාර්තුමාසේදී. සරම්ප රෝගයකු අවසන් වරට මෙරටින් හම වූයේ දෙදහස් දාසේ මයිමාසේදී පවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලෝක සෞ්‍ය සංවිධානයේ ඒස්සානදික සෞඛ්‍ය කලාපී අත්‍යක්ෂ වෛ්‍ය පූනම් කරටහල් සිං පවසන්නේ සේලුමතරුවන් මෙම රෝගවලින් පේරාකිනීම ඉතාවැතකත් පවයි. පස්සකගේ යහහා පාලන රජය පලිගැනීම පමණක් සිදු කිරීම හේතුවෙන් රට සංවර්ධනය කිරීම වසර ගණනාවකින් ආපස්සරගේ බව අග්‍රමාත්‍යය මහිද රාජපක්ෂ මහතා පවසනවා ශ්‍රීනකාව පොදුජන පරමුණේ ේක්ෂකින්ගේ ජයත අහුරු කිරීම සහ කුරුනෑගල ස්ත්‍රිකේ පැත්වෙන නහමු මලාවටෙක්වෙමින් අග්‍රමාාතවරයා මේ බව කියා සිටිය. රුණෑගල කටුගම්පල ආසනේ ඒරීගොල් ප්‍රදේශේදී ජනහමුවක් ග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමතාගේ ප්‍රධානත්වෙන් පැවැත්වුණනා. මෙම ජනහමෝටෙක් වූ අග්‍රමාත්තවරයාට ජනතාවගින් හිම වූ යලපතිචාරයක්. මෙම ජනහම සංගතන කලේ හිට පාලමින් තුන් ්‍රේ අන්ු පේදර්ශනය පා යි ත ට පනන්තු මත ඇතුල විශා පරිසක් ම නහම ටෙක් ටා. ද ගිය පරවන මකද ජනාතිපති කියනෙ අගමටි කරන්න අගමති කියනක ජනතිපතිකරන්න. එක ද රටේ ංවර්ධනයක් ඇති වනේ න් න මද වනේ අප පිගනීමේ ක්‍රියාවලිය ද්‍යත් කරන්න . අසීරතාවයකට පත්කිරීමේ ක්‍රියාවලිය හැර ජනතාවට වැඩ කොඩස කරන්න ඔවුන්ට වෙලාවක් තිබුණ නෑ අපි පැරදද ඇත්වසීම ජනතාවටත් වඩා විදේශය බලපෑ අපි ස්වාදීන ඔලුත්සනකොට විදේශ බලපෑම අපිට ආවා එිනිසා ඔහුන්ට වෙන ආණ්ඩ ඕන ඕුණ ආ්ඩු පත් කරගත් ඔුන්ට ඕන්න මුතේයින් ජනතාවට සතක් වුණේ නෑ පැරණීම දේශපාලන පක්ෂක්ත් ජාති පක්ෂ ප්‍රමදාශමාත්නයක ්‍රපියා කරන්න බැරිවෙන්න කටලාද ඒය අතර තරගේ තියන්නේ අද ආණඩු බලයල්ලන්න නෙවෙයි සිරිකොතේ බය අල්ලන් එක නිසා තමන් වහන්සේලා පොම පැෑදිලි එක්සත් ජති පක්ෂ අයාදු ගොඩාක් එන අපිගාවට. ඒය අත් එක් හුල් වෙලා කටයුතු කරන්න කියලා ඉල්නවා. මේ අතර පුරාවිද්‍යස් සමලුව ක්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප ානත්වෙන් කොළඹතිී පැවැත්වුණා. ජාතික පුරාවි්‍යාතිනයේ ඊට යෙදීතිබුණු අතුර. ඒ නිමිත්්‍යෙන් පැවති පුරාද්‍යාසමලුවේ තේමව වනේ උරුමය තනි නොකරම යන්නයි. රාවිද්‍යාථනාවල දු කරන රෝකෝපන වැඩස නට සමකමීව පැලයක් රෝපණය කිරීමටද අක්‍රාමත්වරයා මහිදී එක්කුණා. එක්සත් ජාතික පක්ෂ සාමාජකත්වය අත්තරවීමට ලක්කු අනු නමතිෙන සම්බන්ධයෙන් කඩෙන්නමින් ක්‍රයාමාර්ග ගැනීමට අද තීරණය කර තිබෙනවා. ඒ එම පක්ෂයේ කෘති්‍යාධීකාරී මන්ටලය අද සිරිකොතදී රැස්සූ අවස්ථාවේදී. පක්ෂනායක රනිල් වික්කම සිංගමහතාගේ ප්‍රධනත්වෙන්, කෘති්‍යාධීකාරී මටලය ෆ්‍රැස් වනාා. මෙැතන සමක ජනපලවේගේ පක්ෂයේසිය වර්ණය භාවිතකිරීම සම්බන්ධයෙන් විරෝධය පාල කරමින් එක්සත් ජාතික පක්ෂය මැතිවරන්නු කොසමේ සභහපතිවරයා විත ලිපියයක්ක් යොමු කරතිබෙනවා කෘති්‍යාදීකාරරි මඩල සමාජකින් මෙම රැසීමේදී වැදගත්තීරණ රැසක් ගෙන තිබෙන පවාා මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සසාමාජකින් අනු නමදෙනකුගේ, පක්ෂය සසාමාජ ගත්වය අත් හිට පාතිබෙන පා. නිමතරණය සම්බන්දධයෙන් නිදහසට කරනු දක්වා හෝ, කල්ඉල්ලා නොමැතිස්සා මජචකින්න්ගේ විනි පරීක්ෂණ කඩිනම් කර, ඔවුන් පක්ෂෙන් ඉවත්කිරීමට කෘ්‍යාතිකාරී මණඩලේ අදතීරණය කලා. අපි තීරණයට කරා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධෝගීපු හැම කෙනෙක්ටම විනියක යාමාර්ගගන්නන්න එක නීතිජුන්ගේ වැට කටයුත්තක් ්‍යාධි කාරීමන්ඩලින් තරණ දමයි දෙන්නේ. ඇලේ මාමාර් ත් සමහර ඉඳන් කියවාන මැතිවරණින් පස්ේ සිරිකෝතල්ලනවා කියලා අපි කල්පනා කරන්නේ අරලිය ගහ මන්දිර අන්නන් යෙදර ඉදන් සිරිකොතල්ලන්න බැරුණු කටේට. එෙට කියල සිකතල්ලන්න පුලොකමක් නෑනේ නීතිවත් අරිේ දන්නෙට ත හිමක. ඇ ටුතු ගැ ම කොට සාකච්වන එක බියෝග තියන යෝගට මුණ දග න ප ේ න්ද පාරික න මක් මතවු පර ක ත න්න යක මනවාගේ අදහස දන්න. ඒකතුම කිය ෙතෙ මෙමතම අප සත්්ජාතික පක්ෂි කණඩායමක් කඩගෙන ගය කෙල ති එක ලොකු ප්‍රශ්නයක් නව යිතිතෝක පක්ෂේ තිහසෙත් වෙලා තියන ස්ටවාටි පන්ඩාන්නනය න ගීල්ල සීල්ලන් කනි දස් පක්ෂය ගමනි සානාය කල ඒවවාගේම ගිල්ල රාලියයතු ඉතින් පුංචිපුංචි දෙදිරී ැතියලා ති අන කවදක්වත් පක්ෂි නශ වන්න. මැති වියපාරය පිළිබඳව ගතයුටු මළගත් තීරණ කීපයන් ගත්තම සත්ජාතය පසේ එන්දට සක්තිිමත්වයෙන. ഇങ്ങനെ നിങ്ങളെ കള കളന്നോവгие. ഇതിനെതിര് ഇതിനെതിര്. അല്ലായി ഇതിനും මේ අතර එක්සත් ජාතික පක්ෂී වර්ණය වන්න කොළ පාට සමකි ජන බලවේක පක්ෂ සිය මැතිවරන ප්‍රචාණ කටයතු වෙනෙන් පාවිත කිරීම වැලක්තිීමට කකිරනමින් පිවරගන්න ලෙස ඉල්ලා එක්ත් ජාතික පක්ෂයේ මහලෙකම්. අකිළ විරාජකාරයවස මහතා මැතිවරන්න කොමසේ සහපත මහිද දේශප්‍රය මහතාවිත ලිපිය ොමු රතිබෙනවා ක් ාතිකපක්ෂ ්‍යවස්ථාව අනුව පක්ෂී වර්න්නේ කොළ පැහෙවන පවයි. අකිල විරාජකායවස මහතා යමු කළ ලිපිය දක්වෙන්නේ සමකි ජනබලවගේ පක්ෂයේ භවස්ථාව අනුව එම පක්ෂී වර්න්නේ නිල්පාට වන පවද එම ලිපියෙහි සඳහන්, පාර්ලිමේන්තු මැතිවරනයට අදාළව තම ප්‍රචාර්ක කටයද සිදුකිරීමේති සමකි ජනබලවේකය එක්සත් ජාතික පක්ෂී වර්ණය භාවිත කරමින් සිටින පවච, අකිල විරාච් කාරවස මහතා චෝතනා කරනපා. මෙමකින් චේතනාන් විතව එක්ස ජාතික පක්ෂිකින් නොමක ඇවි මක්සිදු කරන පවද ලිපියහි සඳාන්. මරිකා ජනාධිපති ොනල් ම් නතාවට ලබාතුන් සහන තමමා බලයට පත් වූ පසුව දෙ ලපාන බව සමකි ජනබලවේගේ යික සජිත් ප්‍රේමදා සමහතා පවසනවා. ගම්පා කිරරිඳවල නග්‍රරේ පැවති ජනහමූ කටෙක් වෙමන් ඒ මහතා මෙමද හස් පලකලාන් හිටපපු ාර්ලිමිතු මන්ත්‍රී ර්ෂණ රජකරුණ මහතා ඒ සංවිධාන කරතිබුණා. ්‍රම් නතිපතිතුවා රිප්ලිකන් පක්ෂ මකටික් පක්ෂ කට්ි ගහගන්න ඇයි කොච්චර හගත් ගොල් එක්හ වෙලා ඇමරිකාණු ඩොලර් ට්‍රලියන දෙකයි දසම තුළක. මුදල් දැම්මා ඇමරිකානු ආර්ථිකයටට ඇමරිකාරය පුරවැසියන්ට තැපෑලෙන් චෙක්ක එක වෙගෙදරට සමඟි ජනබලවේගේ අපි තීදු කල්ලති වෙනවා. පස්වැනිද තමුන් නාන්සෙලාගේ ශක්තිය තුළින් ජයග්‍රහණය කරලා. මේරටේ පොදු ජනාණ්ඩුව. ස්ථාපනය කරනකොට ග්‍රාමීය නාගරිික දුප්පතුන් ආර්ථිකය ඉහල තත්වයකෙට එලතෙක්. මසකට විසි දාගානය ලබා දෙන්නට අපි අනිවාරෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්සාාවේ ප්‍රකාශ කන. මාමතවරෙන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ නියෝජිතන් දැක්වූ අදහස් විසයි විස ජනමතය තුළින් මොක කෘක්චලරිකාරි මන්ලේ සාමාජිකයක් එත්සත් ජාතිපක්ෂි. අද වෙනල් මාව ඉවද කර නෑ. මාද සංදර්සුල ක්කිවට අපි ක්කවලෙක් සංජාධී පක්ෂ සාමාජික තමයි වෙස් වනාගත් පුද්ගලයන්ට, තමන්ගේ දේශපාලන පක්ෂය කෙලින් කියව නොහැකි පුද්ජලයන්ට තමන්ගේ දේශපාලන පක්ෂයේ වර්ණය පැහැදිලිව කියන්න බැරි පුද්ගලයන්ට තමන්ගේ වටිනා චන්දය නොදී දතුයි. පරරිල්ලිකම් සිංහ මැත්තුමාගේ පිළි අපි දකිනවා නොන්ඩිගාගා යනවා ඔහේ දොඩෝ දොඩව අනම්මලන් දොඩෝ නවා. ය කරලා පෙන්වානද ඔුදු හතරාරක්ෂය අතු ගැවිලාගේ තවත්යායට බලේට දෙෙන්න දම් මෝඩ ඉන්නදේ රටේ මංිතන්නෑ මඉන්නවා කියලා. කෝොමත් ඔයි සජත් වට ඉන්න කට්ියත් ොන ඩිකල්ලන්න නෑ මංගල සමරු ්‍රමහත්මයත් ගියා නං. ඔය වට ඉන්න කට්ටිය යන කාලේ වැඩිය ඇතක නෙවේ. එක්සත් ජාතික පක්ෂය අද තමන්ගේ ගමන අවසානය සහිටුවන් කරග ඉන්නවා. විස්දාක ප්‍රවාණය අපිට නිවසට දෙන්න පුළුව පාස්වල් දෙක්කට හැමතාව ඉන්න නෙව. විස්දාගාන දෙඩයන්නේ බිලියන දෙසිේ. සජිත් ප්‍රේම දාසමහත්ත්‍යයා පවුල්ලට හැට දහත් දෙනවා කියලා. ඊ කියවා විසි දහත් දෙන්න පුුවන්. ඒකත් තෝරාගත්ත පවුල්වලට කියල. හෙට වෙනකොට ගනිවාර්යම කියයි හැම පවල්ලකටම රත්තරම්මල්ලත් දෙනවා කියලා. අදමං එට පරක්කුණේ අද නඩුවත්දාලා නුගගලුසාවිී මොකක්ද නඩුව රංජන් රාමණයක රජයෙන් දුන්නු නීත්‍යානුකූල පිස්තුෝලට ලයිසන් ගත්තෙ නැහැල්ලු. මෙතනින්න්න තව ලයිසන් ගත්තේ නැතිේ. නිරපදිත වන්නවා අයයි මමවා කියලා කිව නෑ මෙත ද කීතරින්වාද නදමල්ලි එක්සත් ජාති පක්ෂේ රනිල්ලි ක්‍රසිංහ එක පැත්තක සජත්වයම දස තවපැත්තක ජනතාවද දේල්ලතින මන්තිවරුන්ට දේක්ල තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයක්ත්තක ඉඳගෙන අය ආත්මයක් නැති බව බොහම වැටහිලතිනක්සත් ජාති පක්ෂක නෙට කේ සිික ගත්තාව දගල් ලංකෙන් කාරවා. කත්ල ගන්න අද මේ රටේ කැපුත් කොල කැපුත්ේ කැපත් සංකලිවරයි. විශ්වාසය අද පැවරිලා තියෙන්නේ තටවිලා තියෙන්නේ ගෝටාමය ගැන නික් වෙන කවුරුත් කරන සජත්‍යය අත්ත්‍යයා පෝලිය කොරනාව සංගති අපේලාවේ මාධ්‍ය අමතලා කිව්වා කරනොට බෙහත කියපු හැටියම ලෝක සෞඛ්‍ය සංවිධානය බේත තානන් කළ දැන්ම. එතොරියල් ගාමසකවල ධාතර දාහයම කිහිල්ලා ඩිබදල්ද ලෙවනවු හැයි ලෙකයි රෝසට පොරදෙකො. ජි ප්‍රම මත තිදින තිබන ල නිල් ිලතම අපට මැරෙන්වෙන්. වන්ග ඉල්ලාස්න U කවද තවරක් ෙනු ඉල්ලස්සන අපේක්ෂකත්ති. ඒනිසා ඉල්ලා අස්ස පරාජයේ දරුණුකම පේන හම්දා. බෙහෙතකටවත් UBී කාරේ කොයාගන්න නැතිහම්න්දා. දෙදහස් පහළව තිදහස් දාහ නමේ කාේ ආරක්ෂක අමාතංශ ලේකම්රුන් විටිින් විට මාර්වීම හේතුෙන්, බුද්ධි සමාලෝචන රැසිම් නිසි ලෙස පැත්වයේ නැති බව හමුතා බුද්ධි ප්‍රධානයකු පස්කූ කවිසම හමුවේ ප්‍රකාශ කළ. ඒතුළින් ජාතික ආරක්ෂාව විශාල තරජනයකට ලක් වූ බවයි ඔහු පෙන් පාතුොන්නේ. ක හ ප ල චාදිපති කොමසහ ේ දහම දධ ප්‍රධනක ක්ෂ තුන හු කිය සිටේ ුතු සම හා ඉන් පසු හල ටිනාකමත්ෙමින් පවත්වාගනගිය බද්ධි සේ දෙදහස් පහලෙන් පසු නොසල හරි බයි. තොතු හ රක ගැනම දුදරවල ව එක ද්‍යංක්ෂ නනිවක යතුකිීම පස්කු ප්‍රහර ලක් නොගැනීමට හේතු අක් වුණ. ඇැමවස්තව බද්්‍යංක්ෂ නිලධහරී ෙහිව දේතිමේ ක්‍රියමාර්ග පවා ගත්බව ඔහු පැවසවා. පසගේ රජී සමය ක්ෂ කලකම්වරයාට අමතර රාජකාරී වැක්ද තිබූ බැවින්, අවම වශෙන් සතියකත පැකාලා හෝ, ජතික බද්ධි ප්‍රධානයාාත රක්ෂ කලේකම්වරයාහම වී සාකච්ඡාකිරීමට අවස් තවක් හිමින් නො වූ බවයි සාක්ෂිකරු පැවසුවේ. ඒ හ හම ද ත්‍යංක්ෂ දෙකයටටතේ පැවතිීම ගට ලබලට හේතුවක් වුණ. යි සවිධන රට ක්‍රයාකාරම්ම ෙබ හොත් ගතහැකි ක්‍රයාමාර්කහ පෙර සූදානම්බීම පිබඳ සංකල් පටක්කටේ විශෂ ර්තාවක්ැකසු බද ුද්ධි ප්‍රධානයා හිරිිකාලා. එම වාර්තාව ලිියයක්ක් ලෙසින්නේ වට ජතික බද්ධි ප්‍රධන්නාට අරක්ෂක ලිකම්වරයාට හා එවකට නීතිය හසාමය භහරව සිට සාගල රනාය කමාත්‍යවරයාට යොමුකල බවද සාක්ෂිකරු පැසවා. හි පිට පක් හිට ප අක්ෂක රාජ මතය රුවන් විජවර්ධන මහතාද යමු කරතිබුණා විදේශවල පුහුණුව ලැබු වන් හා බෙරට තුළ අන්තවාාදට නැඹරුවුවන් ප්‍රහර් වලට ජොමපිය හැකි බවට දෙදහස් දහසේ වසරේදීම සාගල් රත්නාක මහතා හරහා එවකට රජේ දැනත් කරතිබූ බයි සාක්ෂිකරු පේෙන් පහතු එහිත්ම රජ ෝ ශෂ හරෑමතිවරයා හ කිසිද පියවරක් නුගන නක්කල බද ඔහු පවසවා. ප්‍රබ ්‍ර කාරක රට පැමන බට ද ොරතුර ම හ අත් ට . ාතික බද්ි ප්‍රධ සිර ස් මහ ක ොල ්‍රති ූජ යසුන් ර් මහතා ලිපියයක් ොම රති බෙනවා පූජ ජයසුන්දර හතා ඊට ප්‍රතිචාර දක්ූයේෙන් නැති බවයි සාක්ෂිකරු පින් පාදුන්නේ ්‍යාතර දහ හය වස ර ජාතික බුද්ධ ප්‍රධහන තනතුර, ප්‍රම වරට පහිුවීමෙන් පසු. එඒහි පළමු ප්‍රධනනියාාවූ විශ්‍රමික ජ ජ ල් පිල හින්දා විතාරන මහතා කොමස්ස මහම ේ අද ක් ීල ාද වන්න. හු කියයාසිටේ ඒකට රජයේ සතිපතා ආරක්ෂ කලේකම්වරයා ප්‍රහනත් පයෙන් බුද්ධි සම්න්ධ කරනු රැසීමක් පැත්වූ බවයි. පස්සකු ප්‍රහරි වැ ජාති ආක්ෂාවටතාාදාල ුද්ධි ොරතුරක් ලද විට ජාතික බුද්ධි ප්‍රධනයා හමුවී සාකච්චා කිරීමත් සෙසු වගක වියතු අංක්ෂ දැනුවත් කිරීමත්. ජාතික බුද්ධි ඒකගේ වගකීම බයි ඔහුප පෙන් පාතුන්නේ. ජාතික රක්ෂා පිළිබඳ වගකි වියුතු ප්‍රධානයා ජනාධිපතිවරයායි. ඒ පිරි මද වගවීමක් ආරක්ෂ කලකම්වරයාට ඇති බ ඔහු පෙන් පාතුන්න. තිකරක්‍පිබඳ වලගත් ුද්ධිතුොරොතුරු ජනාධීපති අරක්ෂ කලේක ැතුළු සියලු බලධහරින් දෙනුවත්කිරීම රාජච බුද්ධි සේව්‍යාධ්‍යක්ෂහා ජාතික බුද්ධි ප්‍රධනයාගේ වගකීමයි දෙදහස් පහළවේ හලාල් සිදුව හා දර්කා අනගරේ ගැටුම් සමඟ අන්තවාදී හිස එසබීමක් දක්නට ලැබුණු බැවින් එවකට අරක්ෂ කලේකවරයා ඊට ්‍රජු උපදෙස් ලබාදුන් බවයි හෙන් අවිාරන මහ තාත් තබදුටත් කියයාසිට. ද කටයුතු පළිබඳස්වාබැලීමට වෙනම ඒකයක් පිහිට වූ. බද ඔහු කියා සිටයා. කෙසේ වෙතත් දෙදහස් පහලබේ ජනාධ ප්‍රතිවරණ ප්‍රතිපඵල නිකුත්තීමත් සමග තමන් චාතික බුද්ධි ප්‍රහනී තනතුරින්. ඉල්ලා අස්සූ බවද ඔහු පැවසවා. ඒට පහ ආරක්ෂ කලේකම් හමසරී ප්‍රාන්දු සහ වැඩදාානට ලක් ස රන පොලිස්පති පූජිත් ජැසුරෑන මහත්පොරුන් පස්ක ්‍රහරය පිළිබඳ විමර්ශය කරන ජනාධිපති කොමිස මේේ පොලිස් එකක වෙත අද පැමිණියා. ඒ පාසුසිද්ධ පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. ප්‍රකාශය ලබාදීමමින් පසු පජිත් ජැසුනර මහතා පිටවැෑන ආකාරය අප කැමරආකාචයේ සටහන් වූයේ මෙයාගරින්. do <sweak> it නතු සහ අප්‍රේල් මහස සඳහ විදුලි පිල සම්බන්ධයෙන් උපරිමසාහනයක් ලබාදීමට අමාත්‍යමන් ලේ තීරණය කළ බව අමාත්‍ය මහින්දමර වීම මතා පවසෙනවා. කනිජතෙල් අමත්‍යංශයේ අද පැවති මමාධ්‍ය හමුවේද අමාතවරයාමේ බව කියා සිටයා. විදුලි බිල සබඳධව අමාත්‍යමන්ට ලූපෙස් පරිදි පත් කළ පචපපුත් කල කමිටු ර්තාව අමාත්‍යමට ලෙටාද යොමු කරතිබෙනවා. එඒහි නිර්දේශවල නහටත් ගොස් ජනතාවට උපරිමසාහයක් ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙම මධ්‍ය හමුවේදී කියා සිටියේ. ජනපත් අ මැත්තුමත් අපේ කැමිණට මන්ලත් අපි තීදු කර විදුලි පාබෝගගන්ට සහනයක් ලබා දෙන්න කොවි-19 තත්වය තුළ ඒක ජනාව නිස්සලෙන්ඳල වැඩිවිදුලිය පාච්චි කර බවඇත් ඒකතම හේතු වැඩීමම් ිදුලිය පවිච්චුුණා නමුේ අපි රජ හිතනවයිති අපි නැව ෙරී නත් කිය ඒසානය රජය ලබාද දෙන පාඩු අපි දරග. කමට වාර්තාාව තියන මලිය දසරටසිියක් අප පාඩු ලබගෙන් ලබාගෙන තම එකටුත් රන්නන්නේ නම ටත් ැඩිය සහනයක් දෙන්නඕන කියනක තමයි. අපේ කැිනට පන්ලයාද සාචාර. ාතර ය පසවර්වේ පාසල් සිු දරුවන් ප්‍රවාහණය කරන වහන සගම් හාපොලිසි නිලදහරින් සමග ත්තිවරයාසාකචාාවක්ට වැත්ූවා ඒ බත්තර මුල්ල ප්‍රවාහන සිවා කළමනා කරන අමත්‍යංශයේද. එහිදී පන්සල් සිසුන් ප්‍රහණය කරන ෑන්වත්ත සඳහා කහවරණය පමනක් බාහවිත කිරීම අනිවාර කිරීමට තීරණ කරුණා. එෙන්ම පසැල් සිසුන් ප්‍රහණය කරන බස්රත සඳහද කහවරන්නේ භාවිත කිීමට නීමිතයි ප්‍රවාහණය කරන බස්ෂට. දැදිරයේදී ගැෙන බස්රත සියල්ලම කහපට වරන්නේයයත් බස්ව දම අපිගේ නිට දෙන්නේ. එසඳ අවශ්‍ය නීතිරෙගුලාසිේ වනවිට පනවමන්න නෝ ඒවගේත් තිබෙන බස්වත ප්‍රමාණ වර්ණ ගත කිරීම සහ අප. වැඩපිල්ලක් සහස් කරනවා ඒ බස්සිමිකරුවන්ට ගැටලුවක් ඇති නෝනා ආකාරය. හෙටකෝ රාජ්‍ය අමාතෙවරයක වන අශෝක වඩික මංගාව මහතාගේෙත්දේ හහි පිළිබඳ අමසන් කටයතු ආන මඩුවේදී සිදුකෙරුණා. වාරිියපපුල පොලිස් වස්සමයේ පාදීනය ප්‍රදේශවේදී සිද වූරයානතුරකින් අශෝක වඩිකමංගාව මහතා ජීවිතක්ෂයට පත්වුණ. ඔහ මන්ගත් මෝටර් වතිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරිරථයක ගැටීමෙන් අනතුර සිදුවනා. ශෝක ඩිගමන්ගාවව මහතා මෙවර මහමැතිවරණයට සමි ජනබලවේගිය පක්ෂුවෙන් ඉදිරිපත්ව සිටිය. බඩිගමන්ගාව මහතා මීයනවිට හැටාට වන වියහි පස්ස වනා. එක්දහස් නවසි අසුව වසර නමඩුව අතුරු ැතිවරණය, ප්‍රථම වරට පාර්ගිමීන්තුවට තේදීපත් වූිය මහතා වසර දාසේක කාලයක් පාර්ගිමීන්තුව නියෝචනය කළා. ඉඩම් පැවරීමේ රාජමාතවරයක් ලෙසද ඔහු කලක් කටයුතු කලා. ක්දහස් නවසය අනු හයවසරේ වයම පලාත් සභාවට එක්සත් ජාතික පක්ෂ නියෝචනය කරමින් තරඟ කර ජයග්‍රහණය කිරීමට එම හතා සමත් වූ අතර එම පලාත් සභාවේ විපක්ෂනායක දුරියද හෙබවා සවධනූපානි සවස් සහයතය ප්‍රෘති අද ගවසාය. අපගේ බිලක පත්විශර ආ්‍රී් නොහ හහිට ලපොරොතුවන්න.